අයිබෝන් ජයන්තකුවත්ත වැංකෝ ඉඳලා කතා කරන්නේ මේ විඩිය එකේ අපි ලිප්ස් චැනල් එකේ අපි ඔයාලා මේන් චැනල් එකේ වගේම ක්ලිප්ස් චැනල් එකේ අහපු ඇල්ට් කොයින් ප්‍රශ්න කරනවා කතා කරනවා ස්ක්‍රීන් එකේ පේන ආකාශ වල ආකාශ කෙනත් අහලා තිබ්බා ආකාශ එකේ මේක පේට්‍රියෝන් ට්‍රේඩ් එකක් 1 to 2 මූව් එකක් මේ වෙනකොට දීලා තිනවා ඉතින් ලස්සන මූව් එකක් අද මම බලද්දි මේක ඇත්තටම මේක ඩ්‍රොප් වෙලා තිබ්බේ කලින් මේ ලෙවල් එක රීච් කරලා ඩ්‍රොප් වෙලා තිබ්බේ දැන් amazing move එකක් ආයමත් 4.72යි 4.50යි දැන් $5 පැත්තට යමින් ඉන්නවා ඉතින් ආකාශ පැහැදිලිවම දන්නවා AI play එකක් AI play එකක් නිසාවෙන් මෙයා තව ඈතට යන්න පුළුවන් මේ $4 mark එක මේ මැද්ද දාලා තියෙන සුදු ඉර මම බැලුවා එතන pierce කරා එතන drop වුණා pierce කරා දැන් $5 පැත්තර වේගෙන් යන ආකාශ ඉතින් ආකාශ පොටෙන්ෂල් එක මීට වඩා වැඩි දැන් මේක රත් දාන රෙඩිය පොඩි පුල් බෑක් එකක් බලන්න මේ මැද්ද තියෙන මෙන්න මේ මේ ලයින් එක මම දාන එක මේ ලෙවල් එකේ පුල් බෑක් එකක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් අන්න එතනින් ඊට පස්සේ බලන්න නැත්තම් මේ වෙනකොට බොටම් එකේ සෑහෙන දුර ආකාශ ගියා මේක අපි පෞගිය දවස්වල කතා කරා YouTube 118% අද වෙනකොට නැවත බොටම් එකෙන් Patreon trade කරනවා නම් එන්න link එක තියෙනවා පහලට ඉතින් ඇවිත් කැමති membership එකට all time frames trade කරනවා නම් pro membership එකට එන්න portfolio එක build කරනවා නම් අපිත් එක hodl එකට ආපුවම ඔයාට pro එකට දක්වා සියලු trades සමග portfolio එක build කරන්න පුළුවන් තව chart එකක් මම පෙන්නන්නම් ඒක තමයි කොයික Solana මේ තියෙන Solana මේකත් අපි Patreon trade එක 1 to 2.5 මේක නෙවෙයි ඉතින් top එක පැහැදිලිවම හැබැයි මතක තියාගන්න 260 කියන්නේ ප්‍රීවියස් ඕල් ටයිම් හයි එක මේ නිසාවෙන් මේ ඒරියා එක වොලටයිල් ඒරියා එකක් වෙන්න පුළුවන් ඩෙෆිනිට්ලි ෂෝටර්ස් ලා උතන ඇති බලාගෙන Bitcoin ප්‍රයිස් එක ඕල්මෝස්ට් 91,000 නෑ ඕල්මෝස්ට් නෙවෙයි දැන් 91,000 ඉතරියම් 3159 Bitcoin 1% ආව ඉතරියම් 1.5 අප් බව සඳහන් වෙනවා කෙසේ නමුත් මාකට් එක 1.5 අප් වොලියම් එක හරියටම 200යි බිලියන 200යි අද සඳුදා දවසේ 200 බිලියන් මේ වෙනකොට වැන්කුවර් වේලාව හන්දෑවේ 5යි 20යි බිලියන 200යි එතකොට අද මේ මොහොත වෙනකොට ගේනර්ස්ලා බැලුවොත් රිපල් 4.5 ගේන් එකක් 1.3 එකයි සෝරි ඩොලර් එකයි 713යි ඩොජ්කොයින් 737යි අද 1.3 අප් පහල් බැලුවොත් කාඩනෝ 3.37 අප් ඊට පස්සේ ටොන්කොයින් 4.6 අප් අපි අද ටොප් ගේන බැලුවොතින් එච් බාහ ඩේරා 47 අප් ටෙසෝස් 41 අප් ආකාශ 37 අප් තීටා 20 අප් ඇල්ගොරෑන් 16 අප් ඊට පස්සේ ස්ටෙල 16 VChain 15 VChain ගැන මම ඔයාලට කිව්වනේ දිගින් දිගටම VChain මේක යූස් කේසස් තියෙන network එකක් Caspa තවත් proof of work protocol එකක් Caspa 14% up graph 13 flow 12 double digit මේ වෙලාවේ market එක ලස්සනට up ondo finance up super bullish මේ දින ගෙවෙන පැය 24 තත්වය ආකාශ XTC සහ Hedera තමයි අද දවසේ top gainers ලා Coming back to Solana, make this year had a consolidation එක කිම් පස්සේ නැවත break වෙයි. එතකන් බලන් ඉන්න දැන් ගන්න එපා. දැන් ඉතින් සෑහෙන දුර ගිහිල්ලානේ. දැන් මේ වර bottom එකේ ඉඳලා මේ 50 touch කළා. එතෙන් පටන් 125ක් ගිහිල්ලා තියෙන්නේ. මේ consolidation එකෙන් bounce එක ඉදිරියේදී ගන්න අවස්ථාවක් නැවත ලැබි. මේ Binance chart එක බලන්නේ ගිය වර bull run එකකින් පස්සේ මේ මහත orange lines පාවිච්චි කරේ ගිය පාර බෝල් රන් එක මේ දැන් තමයි මේ chart එක ඇරි අවුරුදු 2021 ඔක්තෝබර් වලට පස්සේ 22 23 24 අවුරුදු තුනකට පස්සේනේ 21 ඔක්තෝබර්නේ 21 ඔක්තෝබර් කියන්නේ 22 23 24 අවුරුදු තුනකට පස්සේ දැන් අපි ඉරට සමුදෙමු අලුත් ඉරක් ගේමු අලුත් ඉර support එකක් තියෙනවා කියලා මම මේ බලන්නේ මේ රීජන් එක තමයි සපෝට් එක දෙපාරක් පොඩි බෑ ට්‍රැප් උත්සාහ කරලා තිනවා ඒක ප්‍රීවියස් ලෙවල් එකක් එතනින් වේගවත් රිවර්සල් එකක් ගැනීම බොටම් එක වෙන්න ලොකු chance එකක් තිනවා ඒ කියන්නේ මේ මන්ත්ලි කැන්ඩල් ඔයාලට පේන්නේ එතකොට මෙන්න මේ chunk එක බැලුවොත් මෙතන මාස
දෙකයි හතරයි හයක කොන්සොලිඩේෂන් එක තනි කැන්ඩලකින් ඒක නිගේට් කරා, එක එක ඉවර කර අවලංගු කරා. ඒකම බුලිෂ් සයින් එකක්. ඉතින් මේක දැන් අවුල තියෙන්නේ මේ කැන්ඩල් එක හයි එක ගාව නෙමෙයි ක්ලෝස් වෙන්නේ, මේ ගොඩක් පහළට ඇවිල්ලා. දැන් තව ගොඩාක් පහළට આવොත් එතකොට සපෝට් එකක් උඩ මෙවැනි පොඩි පොඩි එකක් එක්ක ලොง වික් එකක් තිබ්බොත් මොකද්ද රිවර්සල් කැන්ඩල් එකක්. හැබැයි ඒ කැන්ඩල් එක නෙමෙයි රිවර්ස් වෙන්නේ, ඊට පස්සේ එතනින් පස්සේ එන කැන්ඩල් තමයි රිවර්ස් වෙන්න ගන්නේ. මේ සෙල් ඔෆ් එකකින් පස්සේ මේකට කියන්නේ ඉන්වර්ටඩ් හැමර් එක කියලා. රෝල්වෙන් හිටන් ඉන්න මිටිය ඒක ඕවර් සෝල්ඩ් එකේ හැදුනොත් රිවර්ස් වෙනවා. ඉතින් මේක පහළට සමහරට එයි, තවත් ඊළඟ මාස ටික උඩට යයි. ඒ නිසා අවධානයෙන් ඉන්න. XTC එතන ගෙනවා. ඔම්නි ගැන කතා කරන්න, මේක ඔයාලා අහලා තිබ්බ ඇල්ට්කොයින් එකක්. ඔම්නි කියන්නේ ඉතිරියම් එකෝසිස්ටම් එකේ තියෙනවානේ ලේයර්ස්, ලේයර් ටූස්. මේ ලේයර් ටූස් නිසා ඉතිරියම් එකේ ඉතිරියම් යූසර්ස්ලා වගේම ඉතිරියම් ලික්විඩිටි ෆ්‍රැග්මන්ට් වෙනවා. ඒ කියන්නේ කොටස් වලට කැඩෙනවා. මේ ෆ්‍රැග්මන්ටේෂන් එක ඉතිරියම් ටෝටල් එකෝසිස්ටම් එකට තියෙන ඉෂූ එකක්. ඉතින් මේ ලේ ටූස් වල ෆ්‍රැග්මෙන්ටේෂන් එක නැති කරලා මේ සියල්ල එක තැනකට ගොනු කරන සොලියුෂන් එකක් ගේනවා. ඒක තමයි මේ ඔම්නි කරන්නේ. ඒක මේ යට තියෙන්නේ ඔම්නි යුනයිට්ස් ඕල් රෝලප්ස් කියන්නේ ඒකයි. ඉතින් ZK රෝලප්ස්, අර රෝලප්, මේ රෝලප් සියල්ලම එක තැනකින් ඇක්සස් කිරීමේ හැකියාව. මේ හරහා අර ලික්විඩිටි ෆ්‍රැග්මෙන්ටේෂන් එක නැති කරලා තනි සොලියුෂන් එකක් විදියට දෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මේකට බැක් කරනවා සුපර් වෙන්චර්ස් කැපිටල් කීපයක්. එක තමයි පැන්ටෙරා කැපිටල්, අනිත් එක කොයින්බර්ස්, කොයින්බේස් වෙන්චර්ස්, ස්පාට. කොයින්බේස් ගැන කතා කරනකොට මතක් වෙන්නේ මෙයා කොයින්බේස් ලිස්ටඩ් ටෝකන් එකක්. ඒ නිසා US කස්ටමර්ස්ලාට ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අනිත් විශේෂත්වය මේක ටයිනි ලිටල් ෆික්ස් සප්ලයි එකක් තියෙන ස්මෝල් කැප් මයික්‍රෝ කැප් කිව්වත් නිවැරදි. 100 million ටෝකන්ස් තියෙන්නේ. අවුල තියෙන්නේ 10% තාම රිලීස් කරලා තියෙන්නේ. නමුත් ෆික්ස් සප්ලයි එක ඉතාම පුංචි සප්ලයි එකක්. මාර්කට් කැප් එක බැලුවත් පොඩි. ඉතින් මෙන්න මේක තමයි වෙස්ටිං ස්කෙඩියුල් එක වල පොඩ්ඩක් බලන්න. නමුත් දැන් බෙයා මාර්කට් බොටම් එකේ තාමත් ඉන්න නිසා මේකේ චාන්ස් එකක් තියෙනවා ඇප්‍රීෂියේෂන් එකකට. අපිට පේනවා මේ 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 වීක්ලි පසුගිය සති ගණනාව මේ ලෙවල් එක හෝල් කරා වගේම ස්ට්‍රෝන් ග්‍රීන් කැන්ඩල්ස් කීපයකින් තමයි රිවර්සල් එක ගත්තේ. ඒ වගේම මේකේ ලොง එන්ට්‍රි එකට යන්න කලින් ප්‍රයිස් එක ඇට්ලීස්ට් මේ යෙලෝ ලයින් එක නැත්තම් 20 රූඩින් ක්ලෝස් වෙන්න ඕන. මොකද මෙන්න මේක පොඩි රිස්ක් එකක්. මේ මම දාලා තියෙන වෙජ් ෆෝමේෂන් එක මේක සිමෙට්‍රිකල් වෙජ් එකක්. සිමෙට්‍රිකල් වෙජ් බ්‍රේක් අවුට් වෙන්නේ සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් එක පැත්තට. ඒ අවුල තියෙනවා දැන් ට්‍රෙන්ඩ් එක, ඊට පස්සේ වෙජ් එක, ඊට පස්සේ බ්‍රේක් වෙන්නේ පහළට පොතේ හැටියට. ඉතින් ඒක එහෙම නොවෙන්න නම් මේ දැන් හැදෙන කැන්ඩල් එක හෝ ඊළඟ කැන්ඩල් එක ක්ලෝස් වෙන්න ඕනි, ක්ලෝස් වෙන්න ඕනි ඇට්ලීස්ට් මේ 20ට උඩින්. ඉතින් අන්න ඒක පොඩ්ඩක් වොච් කරන්න වටිනවා. මොකද මේ දැන් මාකට් බුලිෂ් කියලා සියලු ඇල්ට්කොයින් වේගෙන් උඩට යනවා වගේ තැනක ඉන්න එපා. රිස්ක් එක තියෙන තැන්වල රිස්ක් එක දකින්න පුරුදු වෙන්න. කන්ෆර්මේෂන් එකක් ආවොත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඒවි කියලා හිතලා එන්ට වෙන්න එපා. මේක අපිට පැහැදිලි වෙනවා දැනට තියෙන්නේ වීක්නස් එක අවසන් නැහැ. ෆ්යුචර්ස් මාකට් එකේ ට්‍රේඩ් කරන අයට වෙරිෆයිඩ් ByBit ලින්ක් එක වගේම වෙරිෆයිඩ් Bitget ලින්ක් එක පහළ තියෙනවා. එතනින් ඔයාලට පුළුවන් account එකක් ඕපන් කරන්න, රියල් account එක ඇක්සස් කරන්න පුළුවන්. ඒ ලින්ක් සරා ඒ හරාගියොත් ඔයාලට channel එකට help කරන්නත් පුළුවන්. එතනින් ඔයාලා අහලා තිබ්බ 1 inch මේක DEX aggregator එකක්. 1 inch එක චුට්ටක් ප්‍රමාදයි හැබැයි. නමුත් ඔයාලට පේනවා මේ ප්‍රයිස් channel එකක up down යන්නේ. දැන් බොටම් එකේ සෑහෙන කාලයක් ඉඳලා ඔන්න දැන් උඩට යන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් ඉතින් මේ channel trading වලදී කියන්න තියෙන්නේ මේ වගේ super bullish sign එකකින් bounce වුණාම සාමාන්‍යයෙන් මේ top එකට එනවා. ඊට පස්සේ එතන consolidation එකක් වෙලා wedge එකක් වගේ හදලා තමයි ඊළඟ leg එක move වෙන්න ගන්නෙ. ඉතින් දැනට තාමත් bullish. වගේම අපිට බැලුවොත් price එක මේ මෙතන බැලුවොත් equal lows ඩයිවර්ජන්ස් එක තියෙනවා. ස්ටොකැස්ටික් හය ලෝස් හදනවා. එතකොට ඊක්වල් ලෝස් ඇන් හය ලෝස් කියන්නේ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්ම තමයි උඩට යන්නේ ප්‍රයිස් එක. ඉතින් ඒකත් තියෙනවා මෙතන. මේ ස්ට්‍රෝංග කැන්ඩල් කම්බිනේෂන් එක බලන්න අන්තිමට ඇවිල්ලා තියෙන ග්‍රීන් කැන්ඩල් තුන ස්ට්‍රෝංග කැන්ඩල් කම්බිනේෂන් එකක්. ඉතින් සියල්ල පෙන්වන්නේ උඩට. මේ 50ට උඩින් ක්ලෝස් වුණොත් ඊළඟට පැහැදිලිව මෙතනට එන්න චාන්ස් එකක් තියෙනවා.
මෙතින ජැස්මි චාට් එක ජැස්මි ගැන ඔයාලා අහලා තිබ්බා. ජැස්මි මේ පෞගිය බුලිෂ් මූ එක සත පහට විතර කිට්ටුවට ගියා ගිහිල්ලා හැබැයි ආපහු තිබ්බ තැනටම වැටුණා. නමුත් දැන් ඉන්නේ ලස්සන තැනක. ඒක තමයි මේ කොළපාට ලයින් එක. ඒකilla 50 සිම්පල් පීරියඩ් මූවිං ඇවරේජ් එක. ඒක උඩ තමයි මේ දැවැන්ත ටවර් එකක් වගේ උස මේ ග්‍රීන් කැන්ඩල් එක ඇදිලා තින්නේ. ඒක එක සුපර් බුලිෂ් සයින් එකක්. එතකොට අපිට පොටෙන්ෂල් වෙජ් බ්‍රේක් අවුට් එකක් මේ සිද්ධ වෙන්නේ. මේක බ්‍රේක් වෙලා දැන් ෆේක් වෙන අවස්ථාව. ඒ කියන්නේ රීටෙස්ට් වෙන අවස්ථාව. මේ රීටෙස්ට් එක වාර පේනවා. ඒ අවසාන රතු කැන්ඩල් එක ඇවිල්ලා ටච් වුණේ මේ 50 ග්‍රීන් ලයින් එකේ. එතකොට දැන් ඔයා බලන්න ඕන මේ අලුතෙන්ම හැදෙන ග්‍රීන් කැන්ඩල් එක අවශ්‍යයි යන්න ඔය අවසාන රතු කැන්ඩල් එක රෝඩි මෙන්න මේක. ඔය බ්‍රේක් අවුට් එක ෆේක් වෙලා ආපහු බ්‍රේක් වෙන අවස්ථාව. ඒක සාමාන්‍යයෙන් ඇන්දොත් මේමයි වෙන්නේ. මේම තියෙනවා නම් බ්‍රේක් අවුට් එක වුණා, ඒක බ්‍රේක් නෙවෙයි ෆේක්. ඊට පස්සේ රීටෙස්ට්, ඊට පස්සේ යනවා. යනකොට මෙන්න මේ ෆේක් එක රෝඩින් තමයි වාගේ රියල් එන්ට්‍රි එක. ඒක තමයි මේ මම කිව්වේ මේ අවසාන රතු කැන්ඩල් එක රෝඩින් තමයි එන්ට්‍රි එක තියෙන්නේ. මොකද මේක මේ ග්‍රීන් කැන්ඩල් එකත් 50 උඩ හැදුනේ, රීටෙස්ට් කැන්ඩල් එකත් 50 උඩ හැදුනේ. ඊට පස්සේ තුන්වෙනි කැන්ඩල් එක අවසාන කැන්ඩල් එකත් 50ට ආසන්නෙන් බවුන්ස් වෙන්නේ. මම අද මේන් වීඩියෝ එකේ වට කියලා දුන්නා. ඒ බයි ලෝ සෙල් හයි කරන හැටි බැලුවේ නැත්නම් ඒක බලන්න. ඔයාලා ප්‍රශ්න වගේක් අහනවා 2028 අප් වෙන, 2030 අප් වෙන කොයින් කියන්නේ කියලා. එහෙම අහවල් අවුරුද්දේ අප් වෙන එහෙම කියන්න බෑ. නමුත් ලොන්ග් ටර්ම් බුලිෂ් අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් එක ක්‍රිප්ටෝ කරන්සි අය තමයි බිට්කොයින්. එතකොට 28 අප් බිට්කොයින්, 30 අප්. ඉතින් මේක අර 4-year halving සයිකල් එක අනුව පුල් බෑක් වෙනවා, ප්‍රයිස් කරෙක්ෂන් වෙනවා. නමුත් ඕවර් රෝල් බැලුවොත් ලොන්ග් ටර්ම් බුලිෂ්. 1 million දක්වා ප්‍රයිස් ප්‍රඩික්ෂන් තියෙනවා. ඉතින් ඊට සමාන්තරව තව යයි කියලා හිතෙනවා තමා. එතකොට ඔය සොලාන, ඊට පස්සේ රිපල්, ඊට පස්සේ කාඩනෝ, ඊට පස්සේ ඩොජ් කොයින්, ඒ වගේවා. ඉතින් තව ඔයා රිසර්ච් කරන්න. මේවා ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් නොවේවා දන්නවනේ. මට ලයිසන් එකක් නෑ ඇඩ්වයිස් කරන්න. මේ මම දන්න දේවල්, මම හිතන විදිය ටිකක් සද්දෙට හිතනවා. ඔයාටත් යමක් ගන්න පුළුවන් නම් ගන්න කියලා. ඒ අරෙන්ද මෙතන වෙනත් දෙයක් නෑ. සල්ලි එහෙම දානවා නම් මතක තියාගන්න, ක්‍රිප්ටෝ කියන්නේ එක්ස්ට්‍රීම්ලි රිස්කි ස්පේස් එකක්. ඒ නිසා ඔයාගේ ඕන් රිසර්ච් කරන්න. ජයන්ත් උක්වත්ත දෙන්නේ ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් නෙමෙයි, මේ එඩ්යුකේෂන් කන්ටෙන්ට්ස් පමණයි. ඔයාගේ ප්‍රශ්නවලට YouTube වීඩියෝ කමෙන්ට් එකේ මම දාන්නේ හාට් එකක් නැත්නම් ලයික් එකක්. එතකොට අනිවාර්යෙන් ඔයාගේ ප්‍රශ්නට උත්තරේ වීඩියෝ එකේ තියෙනවා. ඒ නිසා වීඩියෝ දෙකම බලන්න. මිරියා ගැන අහනවා. මිරියා දැක්කම මොකද පේන්නේ? මිරියා දැක්කම ඩබල් බොටම් එකක් පේනවා. ඊට පස්සේ මේ බොටම් එක එකම තමයි මේ එක්ස්ට්‍රීම් ඕවර්සෝල්ඩ් එකෙන් බවුන්ස් වෙන්නේ. සාමාන්‍ය රිවර්සල් එකක් තමයි. නමුත් ඒ රිවර්සල් එක ඒ තරම් ආකර්ෂණීය රිවර්සල් නැන්නේ. මේ එක්ස්ට්‍රීම් රිජෙක්ෂන් එකකින් පස්සේ මේ 20 රිජෙක්ට්, සපෝට් එකෙන් රිජෙක්ට්, ඊට පස්සේ තමයි මේක වැටෙන්නේ. ඒ වැටිලා රිවර්ස් වෙයිද කියලා තාම ෂුවර් නෑ අපිට. මේක 20ට පහලින් ප්‍රයිස් එක තියෙන්නේ. ඒ වගේ මේ පුංචි නිකන් කේන්ඩරි කැන්ඩල් දෙකක්, ඒක රිවර්සල් සයින් එකක් කියලා කියන අමාරුයි. තව විස්තර අවශ්‍යයි. කියන්නේ මේක තව බිල්ඩ් වෙන්න ඕන මේක. එතකන් මේක රත් දාන්න එපා. මොකද මේක ෆේල් වෙන එකක්. මේ ෆේල් වෙනවා, මේක පොඩ්ඩක් උඩනවා, ෆේල් වෙනවා, පොඩ්ඩක් උඩනවා, ෆේල් වෙනවා, මේ ආයි පොඩ්ඩක් උඩනවා, ආයි ෆේල් වෙන පුළුවන්. එකම කාරණේ මේ තියෙන යන්තම් මේ 50 පීරියඩ් මූවින් ඇවරේජ් එක පොඩි ග්‍රීන් කැලක් හැදීගෙන එනවා. ඒක සාමාන්‍ය ප්‍රයිස් එක ඈත් වෙනකොට මූවින් ඇවරේජස් ඒ පැත්තට යන නැඹුරුව තියෙනවා. නමුත් ඒක මෙතනින් තාම පේන්නේ නැහැ. ඒක යවුල හයිෆයි වීක්ලි වල පේන හයිෆයි මේ පේන්නේ වල 736 සුදු ලයින් එකේ ප්‍රයිස් එක හෝල් කරා. වගේම 750 යෙලෝ ලයින් එකේ එතනිනුත් ප්‍රයිස් එක උඩට ආවා. දැන් මේ 50 පීරියඩ් මූවින් ඇවරේජ් එක රීටෙස්ට් කරන දෙවෙනි අවස්ථාව. එතනින් උඩට ක්ලෝස් වීම බුලිෂ් වෙන්න පුළුවන්. මේකේ තියෙන විශේෂ පැටර්න් එකක්. ඒකට කියන්නේ ජේ හුක් පැටර්න් කියලා. ජේ අකුරු හැඩි. ඒ කියන්නේ නිකන් ජේ අකුරු දන්නවා. ජේ ඒක වැරදි. මේ වගේ ජේ අකුරේ ඔළුව වගේ අපි දාගත්තොත් ඊට පස්සේ කූර මේ වගේ ඔන්න වගේ ෆෝමේෂන් එකක්. සාමාන්‍යයෙන් බුලිෂ් බ්‍රේක් අවුට් ෆෝමේෂන් එකක්.
එහෙම එකක් තමයි මේ හැදෙන්නේ. ඒක බ්‍රේක්අවුට් එකක් එකක් මම උනන් දාලාම් පෙන්නන්න. මෙන්න මේ වගේ ෆෝමේෂන් එකක් සාමාන්‍යයෙන් ඔක amazing bullish breakup දැන් පේන ඔල්රෙඩි බ්‍රේක් වෙනවා. මේ moving average එකෙන් උඩට ක්ලෝස් වීම previous high එක පැත්තට මේ local high එක පැත්තට යන ලොකු chance එකක්. ඕම් ගැන අහනවා. ඕම් ගැන දැන් ඉතින් දැන් too late. ඕම් ගිහිල්ලා ඉවරයි. දැන් ඉතින් අපිට hard pull back එකක් එනකම් බලන් ඉනවා. මේ ට්‍රේඩ් අපි ෂෙයා කරපු ට්‍රේඩ්ස් ඒවා ලස්සන moves වලට ගිහිල්ලා තියෙනවා. මේ තින්නේ Patreon ට්‍රේඩ් එකක් 129 ගිහිල්ලා තියෙනවා. 129 තාමත් ඒක යා සරෙන්ඩර් වෙන පාටක් පේන්නේ නැහැ. ඕම් දැන් අත දාන්න එපා. දැන් ඉතින් වැටෙනකම් බලන් ඉන්න වෙනවා කොහෙට හරි. ඊට පස්සේ තමයි ගැන සලකා බලන්න වෙන්නේ. ආයි ප්‍රශ්නයක් අහලා තිබ්බා moving averages දාලා තිනේවා කියන්නේ කියලා. මේක දාලා තින්නේ yellow එක 20. මෙතන input trading view එකට ගියාම ඔයාලට මේ indicators කියන තැනට ගිහිල්ලා moving average කියලා type කරන්න. එතකොට මෙතන වර්ග එනවා. ඒකේ simple moving average කියන එක select කරන්. select කළා මෙතනට ගිහිල්ලා මෙන්න මේ කොටුව click කළා. මෙතන settings change කරගන්න 20 ඔයාලට කැමති color එකක් දාගන්න. ඊට පස්සේ 50 ඔයාලට කැමති කලර් එකක් දාගන්න. ඊට පස්සේ 200 ඔයාලට කැමති කලර් එකක් දාගන්න. මම දාලා තියෙන yellow, green and purple. That's it. එච්චරයි. Injective protocol විශේෂ කැනල් එකක් ඇදුවා. ඒ විශේෂ කැනල් එක ඇවිල්ලා extreme bullish institutional කැනල් එකක්. මේවා කැනල් I think ලොකු institution සල්ලි තෝගයක් ආවෙ නැත්නම් හැදෙන්නේ නැහැ. මෙන්න මේ කැනල් එක බලන්න. මේ මුළු කොන්සොලිඩේෂන් එකම අභිබවා යන්න සමත් වුණා. ඒ තනි කැන්ඩල් එක එක සතියක් ඇතුළත. ඊට පස්සේ හැදෙන හැදුන දෙවෙනි සතියේ ඩොජ්ජි එක ඉන්ඩිසිෂන් එක ප්‍රයිස් එක යම් හේකින් වෙන මෙතනින් උඩට ගියොත් එතන තීරණාත්මකයි. ඒක තමයි මැද්ද තියෙන රතු ඩොජ් ඩොජ්ජි එකට මුදුනෙන් යනකොට මේ ග්‍රීන් ලයින් එක වෙන 50ට මුදුනෙනුත් යනවා ප්‍රයිස් එක. එහෙම ගියොත්ින් ඔයාලට හොඳට බලන්න පුළුවන් මේ ග්‍රීන් කැන්ඩල් එක වගේම ග්‍රීන් කැන්ඩල් එකක් මේ කැන්ඩල් පැටර්න් එක ගැන අද උදේ මේන් වීඩියෝ එකේ මම කිව්වා. බැලුවේ නැත්තම් ගිහිල්ලා බලන්න. වගේම මූව් එකක් යනවා. එහෙම වුණොත් ඩොලර් 36 තමයි මේ මූව් එකේ බ්‍රේක් එක. ඉතින් එන්සා ඉන්ජෙක්ටිව් ලස්සන ෆෝමේෂන් එකක්. මේක හරිම බුලිෂ් ෆෝමේෂන් එකක් කියලා පැහැදිලිම කියන්න පුළුවන්. ඉතින් එතනම අපිට පේනවා මේ වෙජ් එකක් හැදෙනවද. ඔව් වෙජ් ෆෝමේෂන් එකකුත් තියෙනවා. මේක අපිට කනෙක්ට් කරන්න පුළුවන්. මේක කෑ කැන්ඩල් 3-4ක් දෙකකට වැඩිය කනෙක්ට් වෙනවා නම් එතන එක්කෝ රෙසිස්ටන්ස් එකක් නැත්තම් සපෝට් එකක්. ඉතින් ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ එක්කෝ සපෝට් නැත්තම් රෙසිස්ටන්ස්. එතකොට බ්‍රේක්අවුට් එක රීටෙස්ට් එක ෆේක් කළා තමයි මේ දැන් බ්‍රේක් වෙන්නේ. එතකොට ස්ට්‍රොංග බ්‍රේක්අවුට් එකක් වෙන්න වුණත් චාන්ස් එකක් තියෙනවා. ඉන්ජෙක්ටිව් ප්‍රොටෝකෝල් මේ කාලේ තමයි ඉන්ට්‍රෙස්ටිම්ම කාලේ සම්බන්ධ වෙනවා නම් පේට්‍රියෝන් ට්‍රේඩ් කරන්න. ට්‍රේඩ් විතරක් මේක ඉගෙන ගන්න එන්න ඇවිල්ලා ඉගෙන ගන්න බුල් මාකට් එක ට්‍රේඩ් කරන හැටි සාර්ථකව අපි හැමදාම උදේට පැය 4-5ක් මේ සෙෂන් එක කරනවා. සම්බන්ධ වෙලා බලන්න ලින්ක් එක පහල තියෙනවා. එතනින් සම්බන්ධ වෙන්න පුළුවන්. account එක නැත්තම් Bitget, ByBit වගේ ලින්ක්ස් තියෙනවා. ඒවෙන් account එකක් open කරගන්න පුළුවන්. ඉතින් විනාඩි 18ක් කතා කරා. මම විනාඩි 8කට 10කට limit කරන්න කියලා හිතුවේ. එමනම් මම වීඩියෝ හමාර කරන්න නම් ප්‍රශ්න තියෙනව දිගට මහන්න. ඒ වාලා නැවත හෙට දවසේ ආයෙමත් වීඩියෝ එකක් කරන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නිමයි. හමුවෙමු ආයෙමත් අලුත් වීඩියෝ එකේ. ඔබ දවසක්